ගුණෑගල නගරාධිපතිට ගුණෙකබාහු රාජසභාවේ දොරවල් වැසේ නාකොටි කුඩුවෙද්දී සුරාබද්දත් කුඩුවලට කොටු වෙයි පාස්කු ප්‍රහාරයට කලින් සහරාන්ගේම ගෝලේක් රෝයකට තොරතුරු දුන් හැටිත් හෙළි වෙයි වීරතුංගට සහ දැල්පිටට එරෙහි තීන්දුවේදී විනිසුරුවරයා පක්ෂග්‍රාහී වුණා ජනපති නීතිඥ මුස්තාෆාගෙන් චෝදනා ව්‍යාපාරත් රැකගෙන යහපත් පරිසරයකුත් තියෙන ශක්තිමත් රටක් නිර්මාණය කරන අභියෝගය අගමැති බාරගනි කොරෝනාව ඉන්දියාව වනසයි දිල්ලියෙන් 4න් එකක්ම රෝගීන් වෙයි කුරුණෑගල ඓතිහාසික බෝනික ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයට නගරාධිපතිවරයා උපනගරාධිපති ඇතුළු 7 දෙනෙකුට ඇතුළු වීම වළක්වා ලැබින් කුරුණෑගල බහිස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කරන රජයේ අධිනීතිඥ සහ නීතිපති සම්බන්ධීකරණ නිලධාරි නිෂාරා ජයරත්න මෙනෙවිය. අද දින ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ජේෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමක් සිදු වුණා. ඒ බුවනෙක හෝටලයේ වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපය වශයෙන් සැලකෙන ගොඩනැගිල්ලට වූ අලාභ හානිය සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් සිදු කිරීමටයි. ඒ අනුව අද දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ADCS හේවා වසම් මහතා විසින් නගරාධිපති මහනගර සභාව කුරුණෑගල වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොලිසිය විසින් සිදු කරන විමර්ශන අවසන් වන තෙක් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති උපනගරාධිපති නාගරික සභිකයින් නාගරික කොමසාරිස් නාගරික ඉංජිනේරු හෝ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හෝ අනුනියෝජිතයින් මෙම බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුල්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. එම තහනම් නියෝගය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිට ලිඛිත දැනුම් දීමක් අධිකරණය විසින් සිදු කර තිබෙනවා. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල බෝනික ගොඩනැගිල්ල කඩාදැමීමේ සිටිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා විද්වත් කමිටුවක් පත් කළා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සින්රත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව අදාළ අන්තර්කාලීන වාර්තාව ඊයේ දිනදී අග්‍රාමාත්‍යවරයා වෙත පාර දුන්නා. මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කිරීම ඇතුළු යෝජනා කිහිපයක් එම වාර්තාවේ ඇතුළත් වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සවිස්තරාත්මක ලෙස වාර්තා කර තිබීම හා සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවටයි කමිටුව යෝජනා කළේ. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමටද යෝජනා කර තිබෙනවා. මදවිහා පාතාලයේ මැඩලීමේ දැවැන්ත වැඩපිළිවෙල හේතුවෙන් මෙම අපරාධකරුවන් මහසේ කැළඹී තිබෙනවා. මදවි ජාවාරම නිරත වූවන් හා පාතාල කල්ලී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සියලු තොරතුරු මෙවන විට ආරක්ෂකාංශය සතුවයි පවතින්නේ. කිසියෙකුත් නොසිතන ආකාරයේ පිරිස් මෙම අපරාධවලට සම්බන්ධ වී ඇති බවට දිනෙන් දින වාර්තා වන්නේ මේ හේතුවෙන්. මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් මේ වන විට නීතිය හමුවට පමුණුවා තිබෙනවා. චෝදනා එල්ල වූ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 4 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ ඇතෙමුන් මෙම මද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් වාහන නිවාස ආදිය පවා දැන් හෙලිකරගෙන අවසන්. එම කාර්යාංශයේ ඇතෙමුන්ගේ නීති විරෝධී ක්‍රියා පිළිබඳ පරීක්ෂණ අවසන් වීමටත් පෙර සුරාබදු නිලධාරීන්ගේ මත්කුඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙලිකර ගැනුණා. අයිස් මද්‍රව්‍ය සමග සුරාබදු නියාමකවරයෙකු අද අලුයි මත්අඩංගුවට ගැනුණේ පුත්තලම කොට්ටාස දූෂණ මර්ධන ඒකකය කළ වැටලීමකදී. කැකිරාවේ සිට පැමිණි පිරිසක් සමග සිටි පොළොන්නරුව සුරාබදු කාර්යාලයේ නියාමකවරයා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 125ක ප්‍රමාණයක් ලබාගත් අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණා. මෙම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කළ අතර එහිදී හෙළි වූ තොරතුරු වලට අනුව ඔහු ප්‍රකාශ කළේ පුත්තලම සුරාබදු කාර්යාලයේ වැඩබරණ ස්ථාන අධිපතිවරයා තමන්ට මෙම මත්කුඩු ලබා දුන් බවයි. ඒ අනුව එම සැකකරුද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුවේ සුරාබදු නිලධාරියා සමග සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලින් සිව් දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. වෑන් රථයද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මත්කුඩු වැටලීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද අදහස් දක්වනවා.
පොලිස් මධ්‍යවනාශ කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් බලතල ආයතන විදියට පාවිච්චි කරලා තියෙනවා. ඒ පිළිබඳව අනාවරණය වුණාට පස්සේ නිලධාරීන් කිහිප දෙනාට එරෙහිව දැනට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ විමර්ශන ඉතාමත්ම අපක්ෂපාතීව සහ කාර්යක්ෂම සිද්ධ වෙමින් පවතිනවා. අනෙකුත් නිලධාරීන් මධ්‍යවනාශ කාර්යාංශයේ ඒ කටයුතු ඒ ආකාරයටම සිද්ධ කරනවා. ඒ නිලධාරීන්ගේ ඒ කීර්තිමත් රාජකාරිය තවදුරටත් ඒ ආකාරයටම කෙරෙනවා. අංගුඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සමාජිකයා විදේශ රටක දේමියෙකුස ඇති බවට පළවෙන ප්‍රචාර සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. ලසන්ත පෙරේරා නැමැති එම සැක්කරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැක්කරුවෙක් ඔහු විදේශගත වී තිබෙන බවට තමයි අපිට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඕටේරිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඔහු මියගිය බවට රාවයක් ප්‍රචාරය වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව තහවුරු කළ තොරතුරු මේ වෙනතෙක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී නැහැ. මේ ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව නිල තහවුරු කළ වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වෙන විටත් මේ අතර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දිනේ කැඳවුණ ලෙස අභියාචනා අධිකරණය නියම කළා. අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි රිට් පෙත්සම ගොනු කර තිබුණේ. මෙම සියලු පරීක්ෂණ කාර්යක්ෂමව සිදු වෙද්දී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට එල්ල කළ බව කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම තර්ජන හමුවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරුන්ට ලබා දෙන ආරක්ෂාව වැඩි කිරීමටද පියවර ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ඉන්දියාවේ රෝ බුද්ධි සේවයට නිශ්චිත බුද්ධි තොරතුරු සපයා ඇත්තේ සහරාන් හෂිම්ගේ ත්‍රස්ත කණ්ඩායම තුලම සිටි අයෙක් බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු හෙළි කළා. ඒ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමු වේති. මෙලෙස බුද්ධි තොරතුරු ලබා දී ඇත්තේ සයින්ද මර්දු පිපිරීමෙන් දිවි ගලවාගෙන මෙවැනි විට ඉන්දියාවට පලා ගොසිරින පුලස්නී මහේන්ද්‍රන් හේවත් සාරා ජස්මින් යන පිළිබඳ මෙවැනි විට විමර්ශකින්ගේ අවධානය යොමුව තිබෙනවා. නැගෙනහිර පළාතේ සේවයේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ බුද්ධි නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ අද දෙවන දිනටයි. මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශිබ්ලි පාරුක්, දේශපාලනික වශයෙන් සහරාන් හෂිම් ප්‍රමුඛ, තව්හිද් ජමාත් සංවිධානයට ප්‍රබල ලෙස සහාය ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කළා. සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදින් නෙමෙතා කලක් මෙම මන්ත්‍රීවරයාගේ රේදුරු ලෙස කටයුතු කළා. 2017 වසරේ මාර්තු මාස 10 වනදා සහරාන් හෂිම්ගේ කණ්ඩායම සුන්නතු වල් ජමාත් සංවිධානය සමග කාතංකුඩි ප්‍රදේශයේදී ගැටුමක් ඇති කරගත් අවස්ථාවේදී සහරාන්ව ආරක්ෂිතව එම ස්ථානින් ඉවත් කරමින් වෑන් රථයකින් තම නිවස වෙත ඔහු රැගෙන ගොස් රැකවරණය සැපීමට ශිබ්ලි පාරු ක්‍රියා කර ඇති බව බුද්ධි නිලධාරියා පැවසුවා. මෙම ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී සහරාන්ගේ පාර්ශ්ව වෙනුවෙන් පිණි සිටියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා බවයි ඔහු ප්‍රකාශ කළේ. අදාළ නඩුව වෙනුවෙන් මෛත්‍රී ගුණරත්න මහතා කොළඹ සිට මඩකලපුවට කැඳවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නැමැති සහරාන් හෂිම්ගේ බිරිඳගේ සහෝදරයා බව මෙම නිලධාරියා කියා සිටියා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ සාරා ජස්මින් නැමැතියක හඳුනන්නේ දෙයන්නයි. ඇය කටුවාපිටිය දේවස්ථානයේට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ බිරිඳ බවයි සාක්ෂිකරු කියා සිටියේ. අදාළ කාන්තාව කලවංචිකුඩි තේතාතිව් ප්‍රදේශයේ උපත ලැබූ දෙමළ ජාතික කාන්තාවක් බවත් පසුව ඇය ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බව මෙහිදී හෙළිවුණා. ඇයට හඳුනුම්පත් දෙකක් පැවති බවද ප්‍රකාශ කෙරුණා. කොමිසම මෙහිදී විමසා සිටියේ සයින්ත මරුදු පිපිරීමෙන් සාරා ජස්මින් නැමැති සැබවින්ම මිය ගියේ දයන්නයි. අදාළ පිපිරීමත් සමග ඇය මිය ගිය බව රාජ්‍ය බුද්ධි සේවයේ පළමුව සිතා සිටියා. පසුව සිදු කළ DNA පරීක්ෂණවලදී ඇය මිය ගිය බවක් අනාවරණය වූයේ නැති බවයි සාක්ෂිකරු පැවසුවේ. ඒ අනුව මෙම කාන්තාව පිළිබඳ සෙවීමට තමන් නිලධාරීන් යෙද වූ බව සාක්ෂිකරු කියා සිටියා. සයින්ද මර්දු පිපිරීම සිදු වූ පසුගිය වසරේ අප්‍රේල් 26 වනදායින් පසුව ඇයව දුටු පුද්ගලින් බොහෝ දෙනෙකුගේ සාක්ෂි සටහන් ඇතුළත් විශේෂ වාර්තාවක් පසුගිය මැයි 31 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ බව බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ රෝ ඔත්තු සේවයේ තොරතුරු ලබාගත්තේ කෙසේදයි කොමිසම ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 97 දෙනෙකුගෙන් පමණ තමන් ප්‍රශ්න කළද ප්‍රහාරය පිළිබඳ ඊට පෙර දැන සිටියේ සහරාන්ගේ බිරිඳවන හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නෞෆර් මෞලවි පමණක් බවයි.
සාරා නැමැතිය ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන සිටියේදී රජී අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළා. සහරාන්ගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී සාරා නැමැතිය ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන සිටි බව මෙහිදී හෙළි වුණා. ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවටගත් නව්ෆර් මෞලවි ලබාතුන් ප්‍රකාශයට අනුව මහනුවර දලදා පෙරහැර ඉලක්ක කරගනිමින් දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවද හෙළිවැතැයි සාක්ෂිකරු ප්‍රකාශ කළා. එතෙක් සංගව සිටියේ නොහැකි ඕහොත් පන්සල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව සහරාන්ගේ සොහොයුරු රිල්වාන් පාස්කු ප්‍රහාරයෙන් පසු සඳහන් කර තිබූ බවයි බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළේ. ඒ සඳහා පුපුරන ද්‍රව්‍ය අනිකුත් භාණ්ඩ මෙන්ම රෙදිපිලි ආදියද සූදානම් කර තිබූ බව හෙළි කර ගෙනුණා. සයින්දමරු නිවසේ මියගිය දරුවන් හැරුණු විට එම නිවසේ මියගිය වැඩිහිටි පිරිස ඇතුළු 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සූදානම් වූ බව සොයා ගෙනුණා. අගෝස්තු මාසයේ තෙක් එම ප්‍රහාරකයන් සැඟවී සිටීමට අම්පාර දිස්ත්‍රික්කින් ආරක්ෂක නිවාස 8ක් මිලදීගෙන තිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කිසිය වෙතත් පළමු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ සිදු කළ මෙහෙයුම් හේතුවෙන් දෙවන ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වුණා. යම් හේකින් දලදා පෙරහැරට ප්‍රහාරයක් එල්ල වූයේ නම් සිදු වූ විනාශය සිතා ගැනීමට පවා නොහැකි බවයි බුද්ධි නිලධාරියා සාක්ෂි දීම අවසන් කරමින් ප්‍රකාශ කළේ. ජනාධිපති හිටපු ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා අද විභාගයට ගැනුණා. සිල්වෙදි නඩුව සම්බන්ධයෙන් වසර 3ක සිර දඬුවම් නියම වී ඇති ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් බෙවන විට අප මත මුදා හැර සිටිනවා. මෙම අභියාචනා විභාගයට ගැනුනේ කුමුදුනි වික්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු බඩුලක් හමුවේ. ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා වරදකරු බවට තීන්දු කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය පක්ෂග්‍රාහී මට්ටමක පැවති බවයි. එමෙන්ම නඩු විභාගයේදී තම සේවාදායකයාට විරුද්ධ සාක්ෂිකරුවන් පමණක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල කටයුතු කළ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඒ නිසා මෙම අභියාචනයට අදාළව තවදුරටත් ලේඛන ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙසයි ඉල්ලා සිටියේ. ඒ අනුව අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වනදා තෙක් කල් තිබුණා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කර විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමින් ලලිත් පීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව පසුගිය යහපාලන රජයේ සමයේ නීතිපතිවරයා මෙම නඩු පවරා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු 44 උපයාගත් රුපියල් මිලියන 15 මුදලක් සමාගමක ආයෝජනය කළේය කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. වසර 4 මාසයකට ආසන්න කාලයක් ගත වුවද නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අත නියෝග කළා. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරනවා. ඒ අනුව 2016 වසරේ ජනවාරි 1 වෙනිදායින් පසුව රාජ්‍ය සේවෙන් විශ්‍රාම ලැබූ අය අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් වී එහි ප්‍රතිලාභ ලබා ගැනීමට වත්මන් රාජ්‍යයේ ඉඩ සලසා දුන් බවයි කැබිනට් දින දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වෙනවා. ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන ගැටලුවලදී රෝහල් බිල් ගෙවීමට සහ අනිකුත් වියදම් දැරීම සඳහා රක්ෂණ ප්‍රතිලාභ හිමි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේදී ඇතිවෙච්ච කැබිනට් සාකච්ඡාවේදී සඳහන් කළා මේ රක්ෂණ ප්‍රතිලාභ පුද්ගලික රෝහල් වලට පමණක් හිමි වෙන නිසා ඉතා ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල් වල ඒ රක්ෂණ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන විදිහට රාජ්‍ය සේවකයන් සඳහා වෙන වාට්ටු සංකීර්ණ ඇති කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. රාජ්‍ය සේවකයන්ට පවතින වැටුප් විෂමතා සියල්ල ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසමට යොමු කරලා ඒ සියලු විෂමතා ඉවත් වෙන වැඩ සටහන සකස් කරන ලෙසට කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඒ අනුව ඉවත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවට අනුබද්ධ ආයතන විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය බැංකු පද්ධතිය මේ වැටිලා තිබෙන රට නැවත නැගිටවීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ගුණාත්මක ප්‍රමාණාත්මක වෙනස්කම් සමුදායක් කළ යුතුයි කියලා රජය විශ්වාස කරනවා. විශේෂයෙන් ග්‍රාමීයෝ ඉන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටවීම සඳහා බැංකු ක්‍රමයේ මීට වඩා විශාල ලෙස දායක විය යුතුයි කියන ටික තමයි අපි සැමගේ පිළිගැනීම කැබිනට් මණ්ඩලයේ. එනිසා අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා ඇතුළු ඒ බැංකු ක්ෂේත්‍රය හා මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කළා. මේ පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්නට කියලා. විශාල දේපළ ප්‍රමාණයක් වත්කම් ප්‍රමාණයක් සම්පකර ව්‍යාපාරයේ සතුව තියෙනවා. ඒ දේපළ වත්කම් සමූපකාරිකයන්ගේ ජනතාවගේ ඒවා අපහරණය කිරීම අයතාලෙස බැහැර කිරීම වැළැක්වීම සඳහා අනාගතයේදී කොමිසම් සභාවක් පත් කරන්නට නියමිතව තිබෙනවා. කලුතර මහ රෝහල හා හෝමාගම බුලික රෝහල ශික්ෂණ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවද අනුමත කෙරුණා. කලුතර මහ රෝහල හෝමාගම මූලික රෝහලත් කියන රෝහල් දෙක ජාතික රෝහල් බවට ශික්ෂණ රෝහල් බවට රජයට පවරාගෙන පුහුණු වීමේ කටයුතු සඳහා පවත්වාගෙන යාමේ කාර්ය සඳහාත් අදාළ වෙන පරිදි පොදුවේ සියලු දෙනාට භාවිත කළ හැකි උසස් තත්ත්වයට ජාතික රෝහල් බවට පත් වෙනවා. මේ අතර වත්මන් රජී අවසන් කැබිනට් මාත්‍ය හමුවයි අද පැවැතුණේ. කැබිනට් ප්‍රකාශකවරයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා කළ සේවාව අකී කරමින් මාතිවේදීන් මෙහිදී අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමුවා. දේශීයව නිපදවන සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත නොකළ යුතු බවට විධි විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. දේශීය සහල් මෙන්ම වී සත්ව ආහාර සඳහා භාවිත කිරීම, ඒ සඳහා යෙදුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, තොගරස් කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදා හැරීම හෝ මිලදී ගැනීම මේ අනුව තහනම් වනවා. පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරලියකට තමන් සූදානම් බව දකුණේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වුණා. ජනාධිපතිතුමා ගාල්ල ප්‍රදේශයේ කළ චාරිකාවකදී ජනතාව මෙම සහතිකය ලබා දී ඇත්තේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවාදීන අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමා මෙසේ එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වුණා. ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් සිය චාරිකාව ආරම්භ කළ ජනාධිපතිතුමා මහමැතිවරණ අපේක්ෂක සම්පත් අතුකුරුල මහතා නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනහමුවට සහභාගී වුණා. නෙළුව ජාතික පාසල වෙත ගිය ජනාධිපතිතුමා එහි අඩුපාඩු පිළිබඳ සොයා බැලුවා. ප්‍රයෝජනයට ගෙන නැති ඉඩම් ලබා දෙන්නේ නම් ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්කය සපුරන බව සුළු අපනයන භෝග වගාකරුවන් පිරිසක් මෙහිදී කියා සිටියා. සුරාබදු නිලධාරීන්ගේ පැටලීම් හේතුවෙන් ඇනහිට ඇති කිතුල් කර්මාන්තයේ යලිපන ගැන්වීමට පසුබිම සකසන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ප්‍රදේශයේ ගංවතුර පාලනයට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවද අවධානයට ලක් කෙරුණා. පෙරපාසල් ගුරුවරියන් ප්‍රදේශ රැසකදී ඉදිරිපත් කළ ගැටලු සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඔවුන්ට මාසික දීමනාවක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රකාශ කළා. වයස අවුරුදු 9ක දරුවෙකු තම මුදල් කැටය කොවිඩ් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත මෙහිදී පරිත්‍යාග කළා. ඉසුරු දොඩංගුඩ මහතා වඳුරඹ මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනහමුවේදී තේවගා කරුවන්ගේ ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. දහම් පාසල් විෂය නිර්දේශයේ කොටස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමෙන් දරුවන් දහම් පාසල් වෙත යොමු කළ හැකි බව එම අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නය ප්‍රකාශ කළා. පාතාල කල්ලි සහ මද්‍රව්‍ය උවදුර මර්ධනයට කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල එවැනි ක්‍රියාකාරකම් නිර්නාමිකව එම බලකායට දැනුම් දීමෙන් ජනතාව අපේක්ෂා කරන ඉලක්කය කඩිනමින් සපුරා හැකි බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති
උඩුගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යගාරය අලුත් වැඩියා කිරීම මෙන්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මාර්ග සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පූජ්‍ය බද්දේගම සමිත ස්වාමින් වහන්සේ මෙන්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද ජන හමුවලට එක්ව සිටියා. ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ගෝනගල සතිපුල භූමිය සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. පෙරට වඩා වැඩි උනන්දුවකින් ජනතාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. ඉඳුරුව ප්‍රදේශයේ නිවාස 40කට පමණ පානීය ජලය නොලැබීමෙන් ජනතාව මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක සම්පත් අතුකුරල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුළුල් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යහපත් පරිසරයක් සහිත ශක්තිමත් රටක් නිර්මාණය කිරීමේ අභියෝගය රජය බාර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොරෝනා වසනෙන් පසු කඩා වැටුණු ව්‍යාපාර යලි ගොඩනැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 2015 දී විචා ආර්ථික තත්ත්වයක් උඩ අපිට ආපහු බාර දෙනකොට තියෙන ආර්ථික තත්ත්වයක් පිළිබඳව තමුන්වහන්සේලා මට වඩා හොඳට දන්නවා. ඉතින් මේ තත්ත්වයේ උඩ තමයි අපිට යම් යම් පාලනයන් කරන්න සිද්ධ වුණේ. රටක් ගැන හිතන්න ඕන මුලින්. අපිට රටක් ඉතුරු වුණොත් විතරයි අපේ ව්‍යාපාර ගෙනියන්න පුළුවන් ආගයන්. ඉතින් රට ශක්තිමත් කිරීමේ වගකීමක් අපේ රජයට තියෙනවා. මේ රට තුල ජීවත් වීමේ අයිතිය සාරකියා කිරීමේ අයිතිය හා වෙළඳන් කිරීමේ අයිතිය අපිට තියෙන්න ඕන සියලු දිනාටම. මේ අයිතිය සුරකින්න අපේ ආණ්ඩුව හැම අවස්ථාවකම සූදානම් බව මතක් කරමින්. බහමතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා කන්තලි පැවැති ජන හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. සේරු විලාසන සංවිධායක කපිල නුවන් අතුකොරල මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවයි. මේ සීනි කර්මාන්ත ශාලාව දැන් පෞද්ගලික අංශයේ කීප පලක්ම ඇවිල්ලා මේ ආයෝජනය කරන්න අධ්‍යක්ෂක මණ්ඩල කීපයක්ම පත් කරගන්න පියවර අරගෙන තියෙනවා. අපි දැන් ඔවුන්ට දිනයක් දීලා වෙලාවක් දීලා එදා වෙලාවට ඉස්සෙල්ලා මේක ආරම්භ නොකරොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙලා රජයෙන් මේක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක අපි සම්මුණාසිරට මතක් කරන්නේ. මෙතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් පැවැත්වුණේ ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතායි මෙම ජන හමුව සංවිධානය කළේ. සරත් මනමේන්ද්‍ර, ආරියවතී ගලප්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. මෙතර රට හැදීමට හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආර්ථිකයේ ශක්තිමත් කිරීමට තම පක්ෂය සූදානම් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මරදාන කුප්පියවත ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපිට විශාල විදේශ විනිමය හිඟියක් තියෙනවා. අපේ අපනයන ආදායම් මාර්ග නැති වෙලා මෙතෙන්ට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා අපි දැන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ රට හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. අපිට පුළුවන් ජාත්‍යන්තර කතා කරලා අරමුදල කතා කරලා ඒ වුමනා ඩොලර් මිලියන 6000 එකතු කරගන්න. එතනින් පස්සේ තමයි අපිට ලංකාවේ මුදල් ලබාගෙන මෙය සහන දෙන්න තියෙන්නේ. රැකියා නැති වෙන අයට රුපියල් 10000 ගන්න දෙන්න. නිදාසෙන් පස්සේ අපි මූණ දුන්න දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකෙ මූණ දුන්න විශාලම අභියෝගය තමයි අද තියෙන්නේ. අපිට ඒකෙන් ගොඩ එන්න ශක්තිය ලබා ගන්න ඕනේ. ඒ ශක්තිය දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා මම කියන්න කැමතියි. මේ අතර ජනතාවට සවන් දෙන ආණ්ඩුවක් බිහි කිරීම තම පක්ෂයේ අපේක්ෂාව බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වැලිවලදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැලියකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
වැලිමඩ සතිපොළ භූමියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළිය සංවිධානය කර තිබුණේ බදුල දිස්ත්‍රික් අපේක්ෂක රවීන්ද්‍ර සමරවීර මහතායි. රට ගොඩනැගීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සැලසුම් සකස් කර අවසන් බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටවල පොදු ජනතාවට සත්‍යවාදී යුගයක් නිහතමානී රජය ජනතාවට සවන් දෙන ආණ්ඩුවක් නිර්මාණය කරලා පොඩි මිනිස්යාගේ යුගය රජ කරවන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා දුරකතනින් තරඟ කරන සමගි ජන බලවේගී අපි බොහොම පැහැදිලිව අපේ විසඳුම් ඉදිරිපත් කරලා තිබෙනවා දුරකතනයේ දිනලා සමගි ජන බලවේග ආණ්ඩුව පිහිටවල පැය 24ක් ඇතුළත අපේ රටේ තෙල් මිල අඩු කරනවාමයි කියලා මම සම්සාරසලට කියන්න කැමතියි. තෙල් මිල අඩු වුණාම ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන මුදලින් ජනතාව ආයෝජනීය පාරිභෝජනීය ඉතිරි කිරීම ක්‍රියාත්මක කරනකොට කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගෙනවා. ආර්ථිකය නැවතත් වරක් ගොඩනැගෙනකම් අපි මාසකට රුපියල් 20,000 බැගින් පවුලකට ලබා දෙන්නට අපි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය නමින් අලුත් සංකල්පයක් නිර්මාණය කරනවා. ඒ අපේ ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක කරනවා. රට දුප්පත් වීමත් පාලකයා පොහොසත් වීමත් පමණක් පසුගිය වසර කිහිපය පුරාවට සිදු ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට දුප්පත් වූයේ කෙසේද යන්න සෙවීමට නම් පාලකයා පොහොසත් වූයේ කෙසේද යන්න සෙවීම වැදගත් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. ද රට දුප්පත් වුණාට පාලක දුප්පත් වුණේ නැහෙනි. ඒගොල්ලෝ පාලනය ගන්නකොට වඩා ඒගොල්ලන්ගේ ධනය වැඩි වුණා. මේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්. පාලකයා පොහොසත් උනේ කොහොමද කියලා හෙව්වොත්. ඒ නිසා වංචාව දූෂණය නාස්ති විසින් අපේ රට අත්කල හැකි සියලු විනාශයත්පත් වී තිබේ. කොහොමද අපි මේ ප්‍රශ්නේ ගොඩේ? දැන් අපි ඒක හිතමු. තමුනාසෙලා මේ පක්ෂ දෙකට තව අවුරුදු 50ක් දෙන්න. තව අවුරුදු 50ක් දීලා බැලුවත් මෙම තත්ත්වයෙන් වෙනසක් වෙන්නේ නැති බව ඕගොල්ලන්ට කියලා යනවා. මේ ව්‍යාපාරය බවට පත් වෙලා තියෙන දේශපාලනය. මේක මේ 1970 න් පස්සේ උනේ. ඊට කලින් අපේ රටේ ගොඩක් දේශපාලකයෝ ගරු සේවයක් කෙනෙක් දේශපාලනයට ආවා. අපි තමුනාසෙලාට කෙනෙක් අවස්ථාවක් අපිට දෙන්න. අපි ඔබට සහතිකයක් දෙනවා. ව්‍යාපාරය බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා. දේශපාලන වේදිකාවේ යෝජනා චෝදනා විවේචන රැසක් මේ දිනවල බොහෝ සෙයින් ඇසෙනවා. වේදිකාවෙන් ඇසෙනේ හඬ වෙනුවෙන් වෙනු 20 ජනමතය දැන්. අර අපිත් එක්ක හිටපු අලියෝ ටික අද ටිකක් වල්ලාලි බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතුවා එක්සත් ජාතිපක්ෂට අභියෝග කළා. ඒගොල්ලෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළේ කරපු දේ මාධ්‍ය තුල එළියට බොරුව කරලා ඒක රටරෙම ගෙනියන්න පුළුවන් වෙලා කියලා. නමුත් දැන් ඒක සීල් කරලා තියෙන්නේ. ඒ මේ බොරුව කරන්න ඒගොල්ලෝ බෑ. ඒගොල්ලන්ට අලියා හොඳ නැහැලු. හැබැයි අලියාගේ කොළ පාට හොඳයි, උගේ වලිගේ හොඳයි. මේ රාජපක්ෂ පවුලේ කණ්ඩායම් තමයි ඉස්සලම අර නෙළුම් පොහට්ටුව වේදිකාවට අරගෙන මෙහෙම උස්සලා නෙළුම් කොළ පොහට්ටුව පෙන්නලා තමයි ඡන්දෙ ඉන්නේ. අද ඒ කොන්තරාත් එක කරන්නේ නෙළුම් පොහට්ටුව හොඬෙන් ගත්ත අලියෝ. ඊය මං අහගෙන සජිත් මහත්තයා කියනවා ලංකාවේ ගම්මන් 14,000ක් තියෙනවා. ඒ ගම් 14,000 එක වෙලා එක පාර බොත්තම ඔබ මුගම අම්මා අර ගම් 14,000 එක පාට සංවර්ධනය වෙනවා. දෙයි හාමුදුරනේ මං අහන්නේ 2015 ඉඳන් 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකන් ඇයි සජිත් මහත්තයෝ ඔය බොත්තම උබාගෙන ඉන්නේ? සජිත් මහත්තයෝ රටම දන්න ඔයාට බොත්තම් ගොබන්න බෑ කියලා. ජන බලවේගයෙන් චෝදනාවක් කරන අගෝස් ප්‍රාධිකරණ නායක දයාතරගේ සහ නවීන් දිසානායක අතර පක්ෂයේ තියෙන සම්ප්‍රදානුව තමයි විශේෂයෙන්ම 2011 සජිත් ප්‍රේමදාස මහතා නියෝජනායකයා බවට පත් වුණේ රහස්චන් දෙකෙන්. එවැනිම සිදුවීමක් වෙයි කියලා තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව. එක්සත් ජාතික පක්ෂයේ මම දැනුවත් වෙ ඉතිහාසයේ කිසිම දවසක නායකයෙක් මම නායකයෙක් කියාගෙන ආපු කෙනෙක් නම් මගේ සටහන තුල කිසි විටක සටහන් වෙන්නේ නැහැ. දෙවනි කාරණේ පක්ෂේ නායකයෙක් ඉන්නෝ. නායකයා පිළිබඳ විවේචන තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටුම් තියෙන්න පුළුවන්. නමුත් නායකයෙක් සිටියේදී තවත් කෙනෙක් මම නායකයෙක් කියනවනම් ඒක හරියට ගෙදර
ගෘහමූලිකයා පියා ඉදිද්දි ගෙදර ඉන්න තව කවුරුහරි කියනවා මම තමයි ගෘහමූලිකයා කියලා. හැබැයි ගෘහමූලිකලා ඉස්සුවේ නම නැහැ. මේ ගමේ එක්සත් ජාතික පාක්ෂිකර බැරෙන්නේ කොහොමද අලි අතරින්ද? මේ සැරේ අතරින් නැතත් මේ ඡන්දේ පස්සේ අතරින්න වෙනවා. ආය සජිත් ප්‍රේමදාස චම්පික රණවක ඩබල් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ අලියාගේ අන්ති මැනේජ් ගහල ඉවර කරන මේ ඡන්දෙදි. දැන් නවීන් දිසානායකත් ඔබ දැක්කා මොකක් හරි තුරලා තිනවා නම් ඒ කොරත් කඩාගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මහින්ද මහත්තයත් එක්ක සංසන්දනය කරන්න බෑ. හරියට අහසට පොළොව වගේ. එතුමා මොනවද කරලා තියෙන්නේ මේ රටට? තමන්ගේ අමාත්‍යංශයවත් හරියට කරන්න බැරි වුණා. ඉතින් අපි කියනවා එතුමා වටින්නේ ප්‍රාදේශ සභාවේ අපේක්ෂකතුමියක් එක්ක විවාද කරන්න එහෙම නැතුව අපේ අග්‍රමාත්‍ය තුමත් එක්ක නැමේ කියන එක. දැන් මේ සැරේ බැලට් පේපරේ එච්චර ලේසි බාස් නැ දිග බැලට් පේපරයක් තියෙනවා. ටෙලිෆෝන් ලකුණ වගේම ලකුණු ගොඩාක් තියෙනවා මේ සැරේ. ඉතින් විශේෂයෙන්ම බැලට් පේපරේ චෙක් කරනකොට මුල සිට අග දක්වා හොඳට බලන්න වෙලාව ආරයි. ඊළඟට අපේ රටේ අග්‍රමාත්‍යතුමා අනිවාර්යෙන් ලක්ෂ 6කට ආසන්න මනා ප්‍රමාණයක් අරගෙන ලෝක වාර්තාවක් කියන්න පුළුවන් අපි සිය දෙනාම එක්ක වුණා. මයින් විමාන 650,000 කින් දෙන්න සජිත් පැරදුනා ලක්ෂ 14 කින්. අඩුගානේ විස්ස මහනාමේ චන්දලිකවත් මිලට හම්බුනේ. මිනිස්සු තාත්තගේ කිරුවාවට ඡන්ද දෙන කාලේ ඉවරයි. අපි තිදුවා ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ දුප්පතුන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු නිසා අපි මේ පුහු චරිතේ හුලං ගහලා හුලං ගහලා හුලං ගහලා පුම්බලා අපි මැතිවරණ ඉදිරිපත් කරා. ඔහු නිකන් කටවාචාලකමට හිතර එන්නේ නේක කියවන පුද්ගලෙ. අද වෙන විට සංවර්ධන ක්‍රියාවලිය තුල නෙමේ සමස්ත දේශපාලනය තුලම සජිත් ප්‍රේමදාසගේ චරිතය සම්පූර්ණ විහිළුවකට පත්වලා ඉවරයි. ජයග්‍රහණය ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අද අපි අපිට තරම් කරන්න වෙලා තියෙන්නේ අපේ මයත් එක්ක. දේශපාලනේ ප්‍රතිවාදියෝ නැහැ අද. කඳුළු දෙදරලා, ඉරිදලලා, පාක්ෂිකයෝ හිරිවැටිලා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා මේ අලියා දොරකතන අතර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න. මේ තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව ඉතින් ඒගොල්ලෝ කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ? කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් අද පිටව කියා. එයනු සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 2077ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් අතර ඔහු සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2752ක් බව වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කරනවා. ඉන් 664 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 101ක්. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 22 දෙනෙකු හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අබුඩාබි සිට එක් ශ්‍රී ලංකිකයෙකුත් දෝහා කතාර් සිට 29 දෙනෙකු සහ චෙන්නයි සිට 14 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් 132 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. ඒ අනුව අද උදෑසන වන විට පුද්ගලයන් 25,316 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 47ක පුද්ගලයන් 4,984 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව තවදුරටත් කටයුතු නොකළහොත් නව කොරෝනා පොකුරක් නැවත මතුවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. රට විවෘත කළත් අපිට යන්න වෙන්නේ නව සාමාන්‍ය තත්ත්වයකට. එතන මේ නව සාමාන්‍ය තත්ත්වය යටතේ කටයුතු කරන්න අපි හැමෝම දැනගෙන ඉන්න ඕන. ඒක අමතක කරලා දාලා කොහේ හරි කටයුතු කළොත් කන්ද කාඩු වෙච්ච විදිහට යම් යම් අඩුපාඩු අපේ අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු හරියට කළමනාකරණය කර අවසානයේදී කරගත්ත හින්දා තමයි අපිට රටක් විදිහට සාර්ථක තැනකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට අර පළවෙනි වලල්ල ඇතුලෙන් තව වලලු ඇතිවීම සඳහා තිබිච්ච අවදානම යම් මට්ටමකින් අඩු වෙලා තියෙනවා. දැඩි ක්‍රියාකාරීත්වයකට ගිහිල්ලා කලබල විය යුතු තත්ත්වයක් නෙමෙයි. නමුත් රාජාංගනීය ප්‍රදේශයේ මේ වෙනකොට පළවෙනි වලල්ලෙන් දෙවෙනි වලල්ලෙන් තුන්වෙනි වලල්ලට රෝගීන් ව්‍යාප්ත වීම දක්වා ගිහිල්ලා තියෙනවා. නමුත් අසාමාන්‍ය විදිහට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. නිරෝධායන වලලු වලින් එළියට රෝගී ව්‍යාප්ත වීම සඳහා තියෙන අවදානම සම්පූර්ණ වගේ පාලනය කරලා තියෙනවා.
කොරෝනා වෛරස මර්ධනයට එරෙහිව ගෙන යන මෙහෙයුමේදී හමුදා සමාජකයන් කළ මෙහෙය ආරක්ෂක ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ඇගයීමට ලක් වුණා. නාරාහිම් පිට යුද හමුදා රෝහලේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම ඇගයීම සිදු කළා. හමුදා වෛද්‍ය පාසලේ හමුදා වෛද්‍යාධාර සැපීමේ පශ්චාත් උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ උත්සවය කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යුද භූමියේදී මෙන්ම අනෙක් බොහෝ අවස්ථාවලදී හමුදා විරුවන් ඔවුන්ගේ සේවාව සපත කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා. නවදෙලේ නුවර මිලියන 19.8ක ජනගහනයෙන් හතරෙන් එකකට කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා. මේ අතර ප්‍රංශයේ නව කොවිඩ් පොකුරු 400ක් පමණ සක්‍රිය පවතින බව ප්‍රංශ සෞඛ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. ලෝපුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මිලියන 15 ඉක්මවා ගියා. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 631,015ක් වාර්තා වෙනවා. සුවේ ලැබූ සංඛ්‍යාව 93,082ක්. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ රටක් ලෙස ඇමරිකාව තවදුරටත් ඉදිරියෙන් පසු වන අතර එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළදී එරටින් වාර්තා වූ නව ආසාදිතයන් 71,967ත් සමගින් එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 41,875ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට මරණ 146,183ක් මෙවන විට වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 112 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් 45,599ත් සමගින් මේවන විට ඉන්දියාවෙන් වාර්තාවන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,239,684ක්. ඊයේ දින තුළදී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් මරණ 1,120ක් වාර්තා වුණා. ඒ අනුව මේවන විට ඉන්දියාවෙන් වාර්තාවන මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 29,890ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඕස්ට්‍රේලියාවෙන් නව ආසාදිතයන් 500 දෙනෙකු වාර්තා වුණා. ඒ මෙතෙක් වාර්තා වූ ඉහළම සංඛ්‍යාව ලෙසයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 13,302ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 133ක්. මේ අතර බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝට තුන්වන වතාවටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ගත වූ පැය 24 තුළදී වාර්තා වූ නව ආසාදිතයන් 65,339ත් සමගින් එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 22,31,871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 82,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. නව ආසාදිතයන් දසදහසක් වාර්තා වීමත් සමග පෙරු රාජ්‍ය වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා. එරට රෝහල් රෝගීන්ගෙන් පිරියාමත් සමග රෝහල් වලින් පිටත తాවකාලික කඳුරුවල ඔවුන් අදවත් වෙන බවයි වාර්තා වන්නේ. මේ මාස 29 වනදා ආරම්භ වීමට නියමිත හජ් වන්දනා සමය ආරම්භ වුවත් ජාත්‍යන්තර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව සෞදි රජය නිවේදනය කළා. කොවිඩ් අවදානම තවදුරටත් පැතිරීම හේතුවෙන් 125ක පමණ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවති ආගමික වතාවත් දැඩි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි සෞදි රජය වැඩිදුරටත් පවසන්නේ. උතුර දකුණ බෙහෙදයකින් තොරව ගොවීන්ට පහසුකම් ලබා දී ඔවුන්ගේ ආදායම් වැඩි කර ආනයන අඩු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් සුවබැලීම සඳහා සිදු කළ සංචාරයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ කප්පෝදු පානීය ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවටද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එක් වුණා. තවත් තියෙනවා ඉරණමඩු ජලාශය ඉඳලා ජලය ගේන යෝජනා ක්‍රමයක්. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ කටයුතු කරලා තියෙනවා. උතුර දකුණ කියලා ප්‍රශ්නයක් නැහැ. මේක ශ්‍රී ලංකාවනේ. ඔවිත අවශ්‍ය පහසුකම් ලබා දීලා ඔවි ජනතාවගේ ආදායම වැඩි කිරීමත් ආලායනය කරන ප්‍රමාණයන් නතර කරලා ඒවා ගොවීන්ගේ අතට ලබා දෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්දක් අවුරුදු එකහමාරක් ඇතුළත වගේ සම්පූර්ණ කරලා ඒ ජලය දෙන්න. පොළොව අයිති ඊළඟ පරම්පරාවට අපි මේක ආරක්ෂා කරලා දෙන්න ඕනේ ඊළඟ පරම්පරාවට. අපි බාරකාරයෝ පවණයි. අයිතිකාරයෝ නෙමෙයි. අපේ යුතුකම අපි ඉෂ්ට කරගන්න. සරසාලේ උතුර ප්‍රදේශයේ ජල සම්පාදන මණ්ඩල අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවති හමුවකටද අමාත්‍යවරයා සහභාගී වුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.
රියතුරු හා ඔහු සිදු කරන වැරදි සම්බන්ධ දත් ඇතුළත් විශේෂ දත් ගබඩාවක් රියතුරු බලපත්‍රයේ ඇතුළත් කර තිබුණත් ඒ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථානවල නොතිබීමෙන් එම ව්‍යාපෘතිය පළ රහිත වුණා. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර පොලිස් ස්ථානවලට ලබා දෙමින් රියතුරුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රියදුරන් සිදු කරන වැරදි අනුව ඔවුන්ගේ ලකුණු කැපී යන ක්‍රමවේදයක් 2009 වසරේදී ආරම්භ කෙරුණා. ඒත් මෙම කාර්යය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය උපකරණ නොමැති වීමෙන් ව්‍යාපෘතිය මුළුමනින්ම සාර්ථක වූයේ නැහැ. වර්තමානයේදී සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වීමෙන් එම ක්‍රමය යළි ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටින්නේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගෝස්සේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන බීඩි කොලතොගයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇතුළුව තවත් ප්‍රවෘත්ති කිහිපයක් දැන් කෙටියෙන්. ගෝනිවල අසුරා තිබූ බීඩි කොල කිලෝග්‍රෑම් 1156ක් කල්පිටිය අප්පල්ලාඩිය ප්‍රදේශයේදී පොලිසිය සොයාගත්තා. එම බීඩි කොල ඉන්දියාවේ සිට මෙරට රැගෙන ආ බෝට්ටුවක් සහ ඒවා ප්‍රවාහන සඳහා සූදානම් කර තිබූ ලොරි දෙකක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. සුකෝපභෝගී වෑන් රථයකින් ගවමස් කිලෝ 400ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කහවත්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා. රක්වාන ප්‍රදේශයේ සිට රත්නපුර දක්වා මෙම මස් රැගෙන විත් තිබුණේ සූක්ෂම ලෙස අසුරමින්. කලකපටන් වැලිසර මහභාගයේ ප්‍රදේශයේ සතුන් දඩයම් කළ කිඹුලෙකු අල්ලා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමත් වුණා. අඩි 7කට අධික දිගින් යුත් මෙම කිඹුලා වනජීවි නිලධාරින් වෙත බහර දීමට කටයුතු කෙරුණා. අකුණු සැර වැදීමෙන් ගාල්ල ප්‍රදේශයේ නිවාස 6කට හානි සිදු වුණා. මාස 1මාර්ක සහ මාස 4ක බිලිඳුන් දෙදෙනෙකුටද තුවාල සිදුව තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල 117ක මැතිවරණ රාජකාරීවල නිරත තැපැල් සේවකයන්ට මුක ආවරණ ඇතුළු ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කෙරුණා. නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතුවල තැපැල් සේවකයන් මේ දිනවල නිරත වනවා. ඔවුන්ට අවශ්‍ය මුක ආවරණ සහ අත්සේ දුම් දිර ලබා දීමට කටයුතු කෙරුණා. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කළ සුන්දරත්වය Nature Secrets. තිරිංග තදකර යලි හැරි නිවැරදි දිශාවට ගමන් කිරීමට කාලය එළඹ ඇති බව චීනය ඇමරිකාවට අනතුරු අඟබනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිපිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දමන ලෙස ඇමරිකාව චීනයට නියෝග කිරීමත් සමගයි චීනය අනතුරු ඇඟවීම කර තිබෙන්නේ. එම නියෝගයෙන් අනතුරුව නාඳුනන පුද්ගලයන් පිරිසක් චීන කොන්සල් කාර්යාලයේ ලියකියවිලි පුළුස්සා දමන ආකාරය නිරීක්ෂණය වී තිබෙන බවද වාර්තා වනවා. තම බුද්ධමය දේපල සහ පුද්ගල තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණින් නියෝගය ලබා දුන් බවයි ඇමරිකාව පවසන්නේ. චීනය සහ ඇමරිකාව අතර කරුණු ගණනාවක් මත කාලයක සිට වඩාත් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වනවා. අභ්‍යවකාශ ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් සටහන් කරමින් ලොව ප්‍රථම වරට චීන රොබෝ වාහනයක් අඟහරු ග්‍රහය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා. රෝද 10කින් සමන්විත මෙම රොබෝ වාහනය 2021 වසරේ පෙබරවාරි මාසයේදී අඟහරු වෙත ළඟා වීමට නියමිතයි. අඟහරු නිරීක්ෂණ කටයුතු මෙහිමේ ආරම්භන වී තිබෙනවා. වසර 75කට පසු ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රටවල් 193ක ලෝක නායකයන් සැප්තැම්බර් මාස 15 වනදා සැසිය වෙනුවෙන් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සහභාගී වීමට නියමිතයි. ඒ පුතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. රාත්‍රී 9:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න.